පුතේ අපි අද කරන්නේ සිංහල පාඩමක්. එතකොට මේ ඔයාලා අර මූර්ධජ ලයනු දන්තජ ලයනු නේද? මූර්ධජ නයන්න දන්තජ නයන්න අපි කියන්නේ නනලල නේද? ඒ අකුරු යෙදීම පිළිබඳව පොඩි පාඩමක් ඔයාලා ඉගෙන ගත්ත මතක ඇති. මතකයි නේද? හරි. කාටද කියන්න පුළුවන් ඒක චුට්ටක් මොනවද අපි ඉගෙන ගත්තේ කියලා මේ පාඩමේදී? නනලල යෙදීම සිංහලවල මොන අකුරකට පස්සේද මූර්ධජ නයන්න යෙදෙන්නේ? පසුව ප්‍රයන්නට පසුව යෙදෙන නයන්න නේද? ප්‍රයන්නකට පසුව යෙදෙන නයන්න මූර්ධජ නයන්න. ඒක ඔයාලා ඉගෙනගෙන තියෙන්නේ. ඔව් සර්. ඊට පස්සේ තව එකක් අපි ඉගෙන ගන්නේ මොකද්ද? සංඥක අකුරු වලට පෙර නේද? සංඥක අකුරු වලට පෙර මූර්ධජ ල යෙදේ. ඔව් මූර්ධජ ල යෙදෙනවා හැබැයි ඇතැම් විට පමණයි. නේද? සමහර වෙලාවට විතරයි එහෙම වෙන්නේ. එහෙම තිබෙන වචන ටිකකු දැන් ඔයාලා දන්නවා. නේද? ඒ විදිහේ වචන ටිකක් ඔයාලා ළඟ ලිංග කොළඹ සුළඟ මතක ඇති නේද? ඔන්න ඔය පාඩම් දෙක තමයි අපි මීට කලින් දවසේ කරේ. මේ කියවි පොතෙන් සොයලා එවැනි වචන තව සොයා ගන්න කියලා. කියලා ඇත්ති නේද? හරි. ඉතින් ඊළඟට අපි යන්නේ අන්න ඒ වගේම පාඩමක් තමයි අදත් අපි ඉගෙන ගන්න. මම මතක් කරන්න තමයි ඔයාලට කිව්වේ. රයිට්. එහෙනම් මම මේ පෙන්වන වචන ඔයාලා කියවන්න බලන්න පුතේ. දැන් මම වචන ටිකක් පෙන්වන්න. මේ බලන්න. යවන්න බලන්න. පාෂාණ නිදර්ශන විශේෂණ ප්‍රශ්නය උෂ්ණ ප්‍රශ්නය උෂ්ණ හසුන වාසස්ථාන නිරීක්ෂණය ස්ථාන ලක්ෂණ ප්‍රසංසනීය අත්සන පෝෂණය නිදර්ශ ප්‍රදර්ශනය ලක්ෂණ මූලසනය ප්‍රකාශනය ආසනය පරීක්ෂණය දේශනය. ඔව් ඔන්න සරු කියවනවා අහගෙන ඉන්න. ඔයාලත් මයික් එක ඔෆ් කරලා මියුට් කරලා කියවන්න. පාෂාණ නිදර්ශන නිදර්ශන උෂ්ණ හසුන වස්සානය ප්‍රශංසනීය නිරීක්ෂණය අත්සන ස්නානය ලක්ෂණ පෝෂණය ප්‍රදර්ශන මූලාසනය දේශනය
පරීක්ෂණය ආසනය ප්‍රකාශනය නේද? ඔන්න වචන ටිකක් තමයි අපි කියුවේ. හැබැයි මේ මෙන්න මේක බලන්නකෝ පුතා. දැන් මේ ඉරියඳල තියෙන විදිය දැන් මෙන්න මේ මම මේ පොදු කරන ඒවයි ටිකක් වෙනස් විදියකට තමයි තියෙන්නේ. පාෂාණ විශේෂණ උෂ්ණ නිරීක්ෂණය නේද? ලක්ෂණ ඒ ටික හොඳට බලන්නකෝ මම මේ කොටු කරන ටික. ආ ඒවයි යම් සමාන බවක් තියෙනව නේද මේ? සමානකමක් තියෙනව නේද? මොකද සමානකම? කවුරු හරි දැක්කද සමානකම? හැම වචනයකම අගට ෂයන්නයි නයන්නේ. මොන ෂයන්නද මොන නයන්නද? පසුව එන නයන්න මූර්ධජ නයන්න. ඒ කියන්නේ මූර්ධජ අකුරු දෙකක් තමයි එක තැන තියෙන්නේ. දැක්කද? සයන්නට පසුව මූර්ධජ සයන්නට පසුව මූර්ධජ නයන්න. ඒ වචන ටික එහෙමයි නේද? හැබැයි මේ මම මේ දැන් කොටු කරන ටික බලන්නකෝ. නිදර්ශන ප්‍රශ්නය ප්‍රශංසනී නෑ ඒක නෑ. අධේශනය ප්‍රකාශනය ඒ ප්‍රදර්ශන මේ පහ බලන්නකෝ. ඒ පහේ තර වගේම වෙනසක් තියෙනවා. මොකද්ද? ඡයන්නයි නයන්නයි මොන ඡයන්නද මේ? තාලුජ ඡයන්න. මොකද්ද? තාලුජ ඡයන්න. ඔව් තාලුජ ඡයන්නකට පසුව එන නයන්න. දන්තජ නයන්නනේ. දැක්කද? තාලුජ ඡයන්නට පසුව එන නයන්න දන්තජ නයන්න. වත්සාණය ප්‍රශංසනීය ප්‍රශංසනීය මූලාසන ඕ ආසන දේශන දේශන නෑ ඒක නෑනේ. හොඳයි ප්‍රකාශනය ඕ හයන්නට ප්‍රකාශනය ඒ සම ඕ සයන්නට පසුව නයන්න තමයි. හැබැයි මොන සයන්නද? මේ දන්ත යකු දෙකක් මෙන්න මේක ඕනට. ඔ අපි දැන් මාතෘකාව ලියමු නන්නේ පාඩමට අපි යමු. ඒ ටික ඔයාලා දැනගත්තනේ. මාතෘකාව ලියමු. මොකද මාතෘකාව? ඕ ස ශ ශ යෙදීම
මේකෙන් පුතේ අපට වෙන මෙහෙම එකක් හදා ගන්න පුළුවන්. දන්තද සයන්නයි තාලුද සයන්නයි නේද? මේ දෙකට පසුව එන නයන්න දන්තජ නයන්න. නයනු දෙක එක ගෙදර ලයනු දෙක එක ගෙදර ආ ඔන්නෝයි වගේ එකක් කොටුවක් ඇදගන්න පුළුවන්. සෑ දැන් සයන්නට පස්සේ ඉන්නේ නේ දන්තජ නයන්නනේ. එතකොට සයන්න නිකන්නේ. එතකොට මේ සයන්නටයි මේ සයන්නටයි තල්ජ සයන්නටයි මේ නයි මේ දන්තජ නයන්න දෙකමයි දෙකටමයි තියකුඩු දෙකට. ඔව් 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 හරි. ඊට පස්සේ තව එකක් අපිට හදා ගන්න පුළුවන්. මූර්ධජ සයන්නට පසුව මූර්ධජ නයන්න. සයන්නට සහ තාලුජ සයන්නට පසුව මේ නයන්න දන්තජ නයන්න. ඔබ පොටු කොල්ල ලියා ගන්නද? ආ පොටු කොල්ල ලියා ගන්න. ඔන්න දෙකක් හදුවා. පාට පැන්සලින් කොටු කරන්න පුළුවන්. හරි. දැන් මේ සයනු සහ නයනු වල අපි නම් බලමු. නම ඉවරයි මට කියන්න. මේ මොන සයන්නද? තාලුජ සර්. දන්තජ මේ මොන නයන්නද? මකනවා. Thank you.
Sir, sir, Babu, and the gatta. Babu and the gatta. Hari sir. Sir, අපිත් පාඩ පැන්සලෙන් ඔය ඉර වගේ ගහගන්නද? ඔව් ඔව් දැන් අපි ඉගෙන ගත්ත පාඩම මේ ඉගෙන ගත්ත පාඩම දාන්ත දෙස හයන්නට පස්සේ දාන්ත ජනයන් පාඩු දෙස හයන්නට පස්සේ දාන්ත ජනයන් හැබැයි මූර්ද දෙස හයන්න આવොත් මූර්ද ජනයන් යොදන්න ඕන නේද? අපි ඉගෙන ගත්තේ මේ පාඩමනේ මේක අංක දාමු අපි රූලක් කර රූලක් රූලක් කර රූලක් දාන්න අංක 7ට දාන වගු වහන්න අංක 7 වෙනකම් දාලා වගු වහන්න ඉතුරු ටික ගෙදරදී ලියන්න තියෙන්නේ ගෙදර වැඩක් හෝම්වර්ක් එකක් මං අර කොටුව ඔයාලට එවන්නම් වචන කොටුව හරි අංක 7ට දාලා වගු වහලා දාන යටින් ඉරක් අඳින රූල තියලා ඒ වචන කොටුව මම එවන්නම් ඔයාලට එව්වට පස්සේ ඔව් එව්වට පස්සේ ඔයාලා ඕක ප්‍රවන්න පුළුවන් නේද මම මේ එක උදාහරණයක් කරලා තියනවා ඒ විදිහටම අනිත් ඒවත් කරන්න ඕන නේද හරි සර් හරි නේද එහෙනම් රයිට් අපි යමු ඊළඟ පාඩමට ඔම මේ වගුවත් ඔයාලට එවන්නම් හොදේ නැවත අද ගන්න බැරි වුණා නේ මෙන්න ඊළඟට තියෙනවා තවත් ඒ වගේම එකක් සර් අද ක්ලාස් එක කීයටද ඉවර කරන්නේ
ඔව් අද අපි පුතේ මේ ගොඩක් වෙලා කරන්නේ නැහැ හොඳද? සර්ට අද පොඩ්ඩක් මේ අධික වර්ෂාවක් තිබුණා. ඒක නිසා මේ 6ටනේ අපි පටන් ගන්න හිටියේ. නමුත් දැන් සර්ට තාපාංශ තියෙනවා. අපි එකක් විතරයි කරන්නේ. මේ හතහ මාර වෙනකොට ඉවර කරමු. හොඳද? ගොඩක් වෙලා කරන්නේ නැහැ. මම ආයි දවසක් කරලා ඊට පස්සේ විභාගේ තියෙනවා. තව එක දවසයි පන්ති තියෙන්නේ. ඊට පස්සේ ඒ දවස වෙනකොට ඔයාලට පේපර් ටික ලැබිලා තියේවි. තේරෙනවද? දැන් පේපර් හදලා තියෙන්නේ. ඊට පස්සේ අපි විභාගේ තියෙනවා. හරි තව එක දවසයි පන්තිය තියෙන්නේ. ඒත් ගොඩක් වෙලා නැහැ. ටික වෙලාවයි තියෙන්නේ. ඊට පස්සේ දවසේ අපි විභාගේ තියෙනවා. පැහැදිලිනේ? ඔව් සර්. හරි. එහෙනම් ටික නෝට් එකක් විදියට ලියන්න ඕනද? මොකද පුතේ? ඔක නෝට් එකක් විදියට ලියන්න ඕනද? ඔව් මේක දැන් ඔයාල ඇඳගත්තනේ ඊට පස්සේ මම අර වචන කොටුව එවනවා වචන කොටුව දිහා බලලා ඒ වචන මේකේ පුරවන්න. තාලුජ සයන් වෙන වචන ටික මෙතන ලියන්න. දාන්තජ සයන් වෙන වචන මෙතන ලියන්න. මූර්ධජ සයන් වෙන වචන මෙතන ලියන්න. පැහැදිලිනේ? හරි. හොඳයි ඊළඟට මෙන්න මේ වචන ටික බලන්නකෝ. මෙන්න මේ මන් දැන් පෙන්වන වචන. තුක්ක් වෙන ලොකු කරනකම්. මේ ටික හොඳට බලන්න පුතේ. කිකිල කිරුල බරපතල අසල කෙල දෙමල පැලය යදරු කොළ තනකොළ පේලපොත්ත ලපටි කොළඹ නළල ලපටි ලින්ද. ඔයාලට පේනවද ඔය මකනවල මූර්දජ හැම වචනයකම මූර්දජ ලයන්න තියෙනවා. නළල කොළඹ මෙතන පුතේ මේකෙන් කියන්නේ මේ කිසිම මූර්ධජ ලයන්නකට හල් කිරීමක් දාලා නැහැනේ. දැන් මෙතන ඔන්න බලන්න කොළ මෙහෙම හල් කිරීමක් දාන්න පුළුවන්ද? බෑ 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 සර්. මූර්ධජ අකුරු වලට හල් කිරීමක් යොදන්න බෑ. ඔන්න හොඳට මතක තියාගන්න. මූර්ධජ ලයනු හල් වෙන්නේ නැත. මූර්ධජ ල හල් වෙන්නේ නැහැ. පැහැදිලිද? කෝල් කියලා නැහැ නේද කොට සකෝල් කියලා නැහැ. මෙහෙම වෙන්නේ නැහැ. කවදාවත් මෙහෙම වෙන්නේ නැහැ. එහෙනම් ඔන්න අපර ලියා ගන්න පුළුවන් එකට මේ වගේ එකක්. මම මේක මකනවා. අපි ලියමු. යටින් ලියමු නේද? වගුවට යටින්. මූර්ධජ ල හල් නොවේ. තරුවක් දාලා ලියමු. මූර්ධජ ල හල් හල්ව නොයේදී. හල්ව නොයේදී හල් වෙලා
එන්නේ නැහැ. නේද? මේක උදාහරණ. ලපටි කොළඹ ඇලය ඔයාලේ යට ලියන්න ඇලය ළමය ඔපැල පැල් කියලා දාන්න නේද පැල් කියලා දාන්න බැහැ ඔපැල ලදරු ඔ ලදරු සර් ළමය ළමය හොඳයි හරි එහෙනම් ඒ අපි එතන තියෙනවා වචන වචන තියෙනවා පුතේ ඔය වචන 16ක් තියෙනවා මම ඔයාලට එවන්නම් වචන 16ක් නේද 8 8 දෙක ඇතර ලියන්න 8 පේලි දෙකක් ලියන්න හොඳේ නම් 16 වෙනකන් අංක දාගන්න තක් ගන්න दास ये मैंने कहा अंक दागा। क्यों वे दास ये हो दाह तो मैंने कहा दागा नहीं के लिए दी रखा। ओ दास ये मैंने कहा दागा ना। सावधी थी हो यार ना पुलवा नहीं द। ये भी इम्पोर्टेंस हो यार लिया ना पुलवा और तरह। बुद्धा का मकोतें हो यार ना पुलवा। ठीक है मो मांग का दास ये मैंने कहा दागा ना। හැබැයි මේ බලන්නකෝ මේ පෙන්වන එක ඒකේ නම් තියෙන්නේ දන්ත ජලයන මම මේ කොටු කරන කොටස බලන්න කොටු කරන කොටස නේද පුතේ දන්ත ජලයන ඇවිත් තියෙන්නේ දන්ත ජලයන නම් හල් වෙනවා නේද ඊතරනම් ප්‍රශ්නයක් නැහැ දන්ත ජලයන ඔක්කොම හල් වෙන ආවුල් ආංගල් නගුල් साल पील हाल के लिए दान पुलवा किसी के लिए अपने देखा एवाल पुलुन एवाल आउल अंगाल मेनिवेल ओ और सावत पुल नहीं साल पील और दान का जो है ना दान का जो ले हाल वो ये दे ना आप लिए कुछ आम आप का वादा मेरा आंका दास है आप दैमने वाला पहली देखा कटे ඉත යටින් තමයි යටින් හෝ ඊළඟ පිටුවෙ ලියන්න. අරුවක් දාලා. ආ දාන්තජ ල හල්ව යෙදේ. හල්ව යෙදේ. දාන්තජ ල හල්ව යෙදේ. उदाहरण आप लिए हूँ गेवाल समर लया और हाल की रीमत इन एक आप में नॉन बुद्धे हाल की रीमत इन नॉन और मित्र नॉन आप लिए रखते हैं लगते हैं नॉन पुरवा समर और माल पॉल 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 तो पुलु एक तमाम ऐसे पोला माल ताल अंगल ताल अंगल अंगल हाय
हाल सर पुलुल पुलुल ऐसे ऐसे बहुत आए ओ कौनसे रोटी है ना आगे हाँ अंक पहाड़ वाला मतलब रेटिंग यान तीरु देखा करते हैं ना अंक दास से अपना कम हुए कि अंक दास से अपना कम नहीं इससे लेकर वाके ही अंक दास से अपना अगल बुता वेला ने अपुरु लक्षण में इन्होंने कालबाई के लिया ने पा सारे ना पालवा में डागता ओ बैन में හොඳයි මේ හතර වසරෙදිත් පුතේ මේ අකුරු ඔය ප්‍රමාණයම තමයි කවුරුත් අකුරු පොඩි කරන්න යන්න එපා කුඩා කරන්න යන්න එපා හොඳේ හොඳට බලන්න මුල පිටු වල සිංහල පොතේ මුල පිටු මුලම පිටු වල බලන්න එපා ඒ අපි දෙක වසරේ අකුරු ලියපු කොටසකුත් තියෙනවනේ නේද ටිකක් අර අකුරු මේ අපි ඇලෙව්වනේ අර අකුරු මේ එක අපි හතර වසරේ දත්තන් ටික කරනවද ओ ओ नहीं मामा किया नहीं मैं हाथरवासर तो कराने का नहीं मैं किया नहीं नहीं तो आपको पौड़ी कराने पा हाथरवासर यदि लिया नॉन है वो ये प्रमाण है मत आमाय दें मामा सामाहर लामे आपको कुड़ा करके नहीं तीनों ये मनोत नेवता पुरुधुए नॉन है ये गांड लिया दे आर तब मैं तुरवासर आंसी पटी का नहीं ओ मैं बाला ने माये मामे पेन ना ठीक है मत बाला मुने बिला ने आप इधर आ मैं ना तावर कोट साफ पेन बनो अन्ने किरण उपकरण ताने मूर्ति तेजने दाने मूर्ति तेजने असरने दाने साधारने क्या नाम है मायने मायने देने वाले हाय मायने दे देने का नहीं दे दाने हाल में कहाँ दे किरण ऊरा देरे ने मूर्ति तेजने हालव पाड़ी
එකක් තමයි දන්තජ සහ දන්තජ සය මේ නයන්නට පසුව සහ තාලජ ශයන්නට පසුව දන්තජ න යෙදෙන බව නේද මූර්ධජ ෂ වලට පසුව මූර්ධජ න යෙදෙන බව ඒකේ කොටුවක් තියෙනවා මම කොටු එව්වට පස්සේ මේ දැම්ම මේවනවා දැම්ම මේවනවා දැම්මම කරන්න ඕන තේරුණාද මේවයි අර අංක 16 වෙනකන් දැන් මේ දැන් ලියන්න ඕන හරි දැන් සර් එවනවා ඒ ඔක්කොම ටික එව්වට පස්සේ ඔයාලා ඒ ටික දැන් ලියන්න පස්සර කල් දාන්න එපා හෙට ලියන්න බෑ මේ දැන් ලියන්න ඕන හොඳේ පැහැදිලිනේ හොඳයි එහෙනම් පුතේ මේ වැඩ ටික කරන්න නේද මෙතනත් අපි පාඩම් කීපයක් ඉගෙන ගත්තා දන්තජ නයන්න නම් හාල් වෙනවා හැබැයි මූර්ධජ ලයන්නයි මූර්ධජ නයන්නයි හාල් වෙන්නේ නැහැ නේද හොඳයි ඒවටත් මම අර වචන ටිකක් එවන්නම් සම වචන අඩු නම් පොතෙන් බලලා හරි ලියන්න Taman දන්නේ වහරි ලියන්න අංක 16ක් පිර වෙන්න ඕන හොඳේ හොඳයි එහෙනම් අපි පාඩම අද නතර කරමු